දර්ශන ප්‍රමෝදකයන්නේ කටර් නිසා කාලයක් අතිසයෙන් ජනප්‍රියුණ තරුවක්. නිහඩතාව එක විටින් විට රසිකයින්ට ගීත ලබාදුන් දර්ශන පසුගියදා වැඩි සද්දබද්ධයක් නැතුවම යුගදිවයට පිවිසුණා. ඒ කවුමදී මධුභාෂිණී එක්ක. දර්ශනගේ ආදර කතා වගේම ඔහුගේ අලුත් තොරතුරු ගැනත් ඔහු කියන්නේ මේ විදියටයි. රීලිටි තරුවක් විදියට ශේෂ්ත්‍රයට අපු දර්ශන මෙච්චරකල් කොහෙද හිටියේ? මෙච්චරකල් ගොඩාක් ස්ටඩිස් කළා, එයාතර නිර්මාණත් කළා, දෙකම ඉතින් කරගෙන ගියා. ශේෂ්ත්‍රය අතහැරලා දාලාද හිටියේ? නෑ, අතහැරලා දාලා නෑ. මම ගොඩාක් ස්ටඩිස් ඉඳ තමයි ඒ පැත්තට යොමු නොවී හිටියේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න වැඩ කටයුතු නිසා. නමුත් මම ඒ අතර ගොඩක් වෙනත් නිර්මාණයන් කළා, ප්‍රසංග වලට සහභාගී වෙනවා, අතහැරියේ නෑ. කොහෙද මොන පැත්තෙන්ද ඉගෙනීම් කටයුතු කළේ? මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීතය තමයි ඉගෙන ගත්තේ. දැන් මේ වෙනකොට පශ්චාත් උපාධියක් කරගෙන යනවා. සද්ද නැතුවම විවාහ වුණා නේද? ඔව් විවාහ වුණා. යෝජිත විවාහයක්ද? නැහැ නැහැ. කොහෙද විවාහ උත්සවය තිබුණේ? බොර්ලස්ක මෝර් ගෝල්ඩන් රෝස් හෝටලේ. ඇයි වෙඩින් එක කාටවත් කිව්වේ නැත්තේ? ඒකට නම් විශේෂ හේතුවක් නැහැ. ඇත්තටම සිම්පල් විදියට ගන්න ඕනි කියලා හිතුණා. එනිසා චාම්ම සරලව ගත්තා. බිරිඳ ගැන පොඩ්ඩක් විස්තර කියමුද? එයා කමදී මධුභාෂිනී චණ්ඩසිරි. මගේ විශ්වවිද්‍යාලෙමයි. සංගීතය ඉගෙන ගත්තේ මගේ බැච් එකේ. එයාගේ ගෙවල් මාළදේ. එයා මොකද කරන්නේ? දැනට නම් මුකුත් රැකියාවක් කරන්නේ නැහැ. ටීචින් බලාපොරොත්තුෙන් ඉන්නවා. කොහොමද ඈව හම්බුනේ? මුලින්ම හම්බුනේ මට ඈව කැම්පස් එකේදී. එයා මගේ හොඳ යාළුවෙක්. හැබැයි කැම්පස් එකේදී නෙවෙයි අපි යාළු වුණේ, කැම්පස් ඉවරුණාට පස්සේ. දර්ශන දැන් මොකද කරන්නේ? කලින් මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදියට කටයුතු කළා. දැන් මම දෙමටගොඩ සෙන්ට් ජෝන්ස් පාසලේ ගුරුවරයෙක් විදියට වැඩ කරනවා. පසුගිය කාලේ මොනවද කරපු නිර්මාණ? ඇත්තටම කළේ බීනා නද ඇසුනා කියලා ගීතයක්. ඒක ලිව්වේ සහ මියුසික් කළේ කැම්පස් එකේ යාළුවෙක්. ඊට අමතරව ධනවරත්න අංකල්ගේ සින්දුවක් කළා, දර්ශන රුවන් දිසානායකගේ එකක් කළා. තව ඒ වගේ ගොඩක් නිර්මාණ කළා. රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ ගීතයකට සහ අසංගරුවන් සාගර අයියාගේ ගීතයකටයි මියුසික් කම්පෝස් කළා. ඒක ඩිරෙක්ට් කළා. පදිංචි වෙනස් කළා කියලා ආරංචිය. ඔව්, අපි කලින් ගම්පහ හිටියේ. අපි දැන් වික්‍රමසිංහපුරේ ඉන්නේ. ඇයි හදිස්සියෙම යන්න හිතුනේ? මගේ වැඩ කටයුතු වලට පහසු වීම තමයි ප්‍රධානම හේතුව. රූපවාහිනී වැඩසටහනකටවත් දකින්න ලැබුණේ නැත්තේ ආරාධනා නැතුවද? නැහැ, රූපවාහිනී වැඩසටහන් සමහරක් ඒවට මම සහභාගී වුණා. ගොඩක්ම ගියෙත් නැහැ. සමහර වැඩසටහන් වලට ආරාධනා ලැබුණත් මම සහභාගී වුණේ නැහැ. වර්තමාන ශේෂ්ත්‍රය ගැන මොකද හිතෙන්නේ? වර්තමාන ශේෂ්ත්‍රයේ දක්ෂ හොඳ නිර්මාණ තරුණ තරුණියන් ඉන්නවා. හැබැයි ඒ අයට ඔවුන්ගේ නිර්මාණ හරහා උරට මතුවෙන්න තියෙන අවස්ථාව ලැබෙනවා අඩුයි කියලා හිතෙනවා. ඇයි තරුවක් විදියට දැන් දක්ෂයින් ශේෂ්ත්‍රය වැඩි කාලයක් රැඳෙන්නේ නැත්තේ? ඔව්, ගොඩක් දක්ෂය එළියට එනවා. ඒක ඒ අයගේ වැරදක් කියලා මම දකින්නේ නැහැ. ඒක රිලිටි තරගයකින් එන අය අනෙක් රිලිටි තරගයක් එද්දී කලින් අය යටපත් වෙනවා කියලායි හිතෙන්නේ. පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද? ඇත්තරම ලොකු සහයෝගයක් ලැබෙනවා. මම මොකක් හරි සාර්ථකත්වයක් තියෙනවා නම් ඒ දෙමව්පියෝ නිසා. ඉදිරියෙන් මගේ බිරිඳ මට ඒ සහයෝගය දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එයා සංගීතයට ගොඩක් දක්ෂයි. හොඳට ගායනා කරන්නත් පුළුවන්. ඉස්සරහට යුගීයක් අහන්න පුළුවන් වෙයි වගේ. ඔව් ඔව්, පුළුවන් වෙයි. ඉස්සරහට මොකද කරන්න හිතාගෙන ඉන්නේ? ඉස්සරහට තව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංගීත පන්ති පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට නිර්මාණ දැක ගන්න පුළුවන් වෙයි. කොහෙද ක්ලාස් පටන් ගන්නේ? මොන වයස් වෙලාවටද? විශාරද විභාගයට පෙනී සිටින අයටයි 6 වසරේ ඉඳන් 13 වසර දක්වා සිසුන්ටයි කරන්න බලාපොරොත්තු වෙනවා. ක්ලාස් තියෙන්නේ බත්තර මුල්ලේ නිවසේමයි.
තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.